ශ්‍රී ලංකා අධගපන්ත යොවන ක්‍රීඩක ප්‍රභාජ ජයසූරිය හා පාකිස්තාන ආරම්භක පිතිකරු අබ්දුල්ලා සපික් ICC ටෙස්ට් ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්හි තව දුරටත් ඉදිරියට පැමිණීමට සමත් වී තිබෙනවා. ඒ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවති පළමු ටෙස්ට් තරගයේදී ඔවුන් දෙදෙනා දැක් වූ සුවිශේෂී දක්ෂතා හේතුවෙන් ICC විසින් අද දිනේදී සිය නවතම ශ්‍රේණිගත කිරීම ප්‍රකාශයට පත් කළ අතර ඊට අනුව එහි පිතිකරුවන් අතර 16 වන ස්ථානය දක්වා ස්ථාන 23කින් ඉදිරියට පැමිණීමට අබ්දුල්ලා සපික් සමත් වී තිබෙනවා. ඔහු පළමු ටෙස්ට් තරගයේ දෙවන ඉනිමේදී ලකුණු 160ක් නොදෙවි ලබා ගනිමින් පාකිස්තානයට වාර්තාගත ජයක් හිමි කර දීමට සමත් වුණා. ශ්‍රේණිගත කිරීම්හි පන්දු යවන්නන් අතර 44 වන ස්ථානය දක්වා ස්ථාන 11කින් ඉදිරියට පැමිණීමට ප්‍රභාජ් ජයසූරිය සමත් වී තිබෙනවා. ඔහු සිය පළමු ටෙස්ට් තරග දෙක අවසන් වන විට කඩුලු 21ක් දවා ගැනීමට සමත් වූ අතර එම දක්ෂතාවය සමග ක්‍රීඩකයෙකු ක්‍රීඩා කළ පළමු ටෙස්ට් තරග දෙක අවසන් වන විට වැඩිම කඩුලු සංඛ්‍යාවක් දවාගත් පන්දු යවන්නන් අතර ඔහු සමත වෙන ස්ථානය දක්වාද පැමිණීමට සමත් වුණා. ඔහුට හිමි වී ඇති ශ්‍රේණිගත ලකුණු සංඛ්‍යාව 481ක්. සිය පළමු ටෙස්ට් තරග දෙක ක්‍රීඩා කිරීමෙන් පසුව පන්දු යවන්නෙකු ලබාගත් සිව්වන ඉහළම ශ්‍රේණිගත ලකුණු ප්‍රමාණය වීමද විශේෂත්වයක්. ඔහුට වඩා වැඩි ශ්‍රේණිගත ලකුණු ප්‍රමාණයක් ටෙස්ට් තරග දෙක ක්‍රීඩා කිරීමෙන් පසුව හිමි කරගෙන ඇත්තේ නරේන්ද්‍ර සිවානි 519ක්, ඇලෙක් බෙට්ස් ප්‍රසාද ලකුණු 500ක් හා බොබ් මෙසි ප්‍රසාද ලකුණු 494ක් ලෙසින්. පළමු ටෙස්ට් තරගයේදී ලකුණු 119ක් හා ලකුණු 55ක් රැස් කළ පාකිස්තාන නායක බබර් අසම් පිතිකරුවන් අතර තවන ස්ථානය දක්වා පියවරක් ඉදිරියට පැමිණ ඇත්තේ ඕස්ට්‍රේලියාවේ ස්ටීව් ස්මිත් සිවවන ස්ථානය දක්වා ඇද දමමින්. ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න 8වන ස්ථානය දක්වා එක් ස්ථානයකින් පසු බැස තිබෙනවා. දිනේෂ් චන්දිමාල් ස්ථාන 11කින් ඉදිරියට පැමිණ ඇත්තේ 18වන ස්ථානය දක්වා. කුසල් මෙන්ඩිස් 47වන ස්ථානය දක්වා ස්ථාන දෙකකින් ඉදිරියට පැමිණ තිබෙනවා. ඕසද ප්‍රනාන්දු 58වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇත්තේ ස්ථාන 11කින්. මේ අතර පාකිස්තාන වේග පන්දු යවන ක්‍රීඩක සහින්සා අප්‍රිඩි පන්දු යවන්නන් අතර තවන ස්ථානය දක්වා එක් ස්ථානකින් ඉදිරියට පැමිණ තිබෙනවා. පෑම්පෑ අලුත්තන දෙස් ක්‍රිකට් පිටියේ අලුත්ම ක්‍රිකට් තොරතුරු ඔබට දැනගැනීමට නම් ක්‍රිකට් ලෝකයා YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර බෙල් සලකුණ ක්ලික් කරන්න.